මම දැන් ඇවිල්ලා ඉන්නේ ගෙදරින් එළියට. මොකද අද පළවෙනි පාරට කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරන්න තමයි හදන්නේ. මම දැන් ඉන්නේ ෆාමගෝස්සවල. මං ඒ කියන්නේ 2015 ඉඳලා හැම අවුරුද්දකම එකපාරක් වගේ රිබොන්ඩින් කරලා තියෙනවා. කියන්නේ කොණ්ඩෙ ගොඩාක් ඩැමේජ් වෙලා තියෙන්නේ. අනිත් එක මට කර්ලි හැයර් එකක්. කර්ලි කිව්වට වේවි හැයර් එකක් තමයි තියෙන්නේ. රිබොන්ඩින් කරපු නිසා ඒක ඇත්තට පේන්නේ නැහැ. දැන් කොණ්ඩෙ ගොඩාක් පැවිලා රිබොන්ඩින් එක නැති වෙලා. ගිය මාසවල ඔක්කොගෙම සීතල තිබිලා මේසා තියනම් ගොඩක් හොඳට ලස්සනයි තියෙනවා. හැබැයි ඔක්කොම හොඳයි එපා වෙන්නේ මේ කුඩියක් කියලා යන්න බැරි එක තමයි. කවුරුත් කුඩිය කියලා යන්නේ. කියන්නේ කුඩියක් කියලා ගියොත් එහම මම නිකන් අර මැජික් වගේ තමයි බලන්නේ. මම මුලින්ම මගේ රිබොන්ඩින් එක කරේ පානදර සැලන්නේකින්. පස්සේ අවුරුද්ද ගානේ ලංකාවට යන යන පාර මම රිබොන්ඩින් එක කරේ මගේ ආලු අක්ක කෙනෙක් ඉන්නවා රුචි සැලොන් එකෙන් පානදුර තියෙන. එයා ගොඩක් ලස්සනට කොණ්ඩෙ හදනවා. පිචින් එකත් ලස්සනට කරන අය. ඉතින් මේ අවුරුද්ද ලංකාවට යන විදිය නැති නිසා ගොඩක් ඩැමේජ් වෙලා නිසා මට හිතන කෙරටින් එකක් කරා නම් හොඳයි කියලා. හරිම අවුවයි කොඩේ කියලා යන බැරි හින්දා මම මේ බෑග් එකින්ම තහගන්නවා. Thank you.
ඉතින් මේ තියෙන මගේ කොණ්ඩේ දවස් දෙකකට පස්සේ වොෂ් කරාම හරිම නැචරල් ගතියක් තමයි තියෙන්නේ මට උණුන මේ වගේ විදිහට තියෙන තමයි අනිත් එක වෙන්දර මම කොණ්ඩේ වොෂ් කරනකොට ගොඩාක් කොණ්ඩේ ගැලවිලා යනවා ඒ කියන්නේ ෂැම්පු එක ගාලා මෙහෙම කරද්දී අත පිරෙන්න කොණ්ඩේ ගැලී තිනවා අද වෙන්දර වඩා අඩුයි කොහොම හරි මම එක්සෙප්ට් කරපු විදිහ කොණ්ඩයක් මට හම්බුණා මම දැන් හිතාගත්ත විදිහට මේක කරනවා කියලා Rebonding කරනකොට relaxing කරනකොට damage එක වැඩි හින්දු දෙකෙන් මේක කරන්නේ හොඳයි. මේකේ කියන මාස 3ක් වගේ තමයි තියෙන්නේ. මාස 3ත් 6ත් අතර. ඊට පස්සේ අපේ natural කොණ්ඩෙම ආපහු එනවා. මම නම් කොණ්ඩෙට ගොඩාක් වද දීලා තියෙනවා. ඒ කියන්නේ මම කොණ්ඩෙ bleach කරලා තියෙනවා, color කරලා තියෙනවා. එතකොට color selling pink, blue ඔක්කොම colors දාලා තියෙනවා. ඊට පස්සේ rebond කරන අවුරුද්ද ගානේ මම ඔයගොල්ලෝ video එකේ මුලදී කිව්වා වගේ. ඉතින් කාලෙකට මේ වගේ ට්‍රීට්මන්ට් එකක් කරන එක හොඳයි. ඔයාලා ඩැමේජ් වෙච්ච කොණ්ඩයක් තියෙන කෙනෙක් නම් කෙරටින් ට්‍රීට්මන්ට් එකක් කරගන්න එක ගොඩාක් හොඳයි. ඉතින් මම අර ඉස්සෙල්ල ගියපු අක්කගේ ටෙලිෆෝන් නම්බර් එක දාන්නම් ස්ක්‍රීන් එකේ කොයි හරි නැත්නම් මගේ ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි දාන්නම්. ඔයාලට කන්ටැක්ට් කරගන්න ඕන නම් එයා මිලාන් ඉන්නේ. ඔයාලට පුළුවන් මුලින්ම අපොයින්ට්මන්ට් එකක් දාලා ඒ වගේ එයා ටයිප් එක මොකක්ද කියලා එයාට පෙන්නලා එයාගෙන් දැනගන්න. ඉතින් මම හරිම හැපි. මම යාවිතර ඉරිසල අවුරුදු තමයි ලංකාවේ. එතකොට මම රිබෝනින් එකක් කරා. ඊට පස්සේ මේ වෙනකොට මගේ මේ ගානට වගේ කොණ්ඩේ මගේ නැචරල් හෙයර් එකේම වැවිලා තිබුණා. ඉතින් ඒ හින්දා මම එළියට යනකොට හැම වෙලාවම කොණ්ඩේ ස්ට්‍රේට් කරන ඉවර යන්නේ නැහැ. හීට් එක හොඳටම දානවා. අනිත් ඒවා මට වෙලාවත් මදි. කොහරි ගමනක් යන්න ගියාට පස්සේ ඒක කර කර ඉන්න ඕනේ. ඒ හින්දා මේක හදාගත්තේ ගොඩක් මට ලේසි. අනිත් එක තමයි ඒ අක්කා ඉන්ස්ටාග්‍රෑම් ඉන්නවා. එයා ඉන්ස්ටාග්‍රෑම් එක ෆලෝ කරන්න. ඉතින් මේක තමයි මගේ කෙරටින් ට්‍රීට්මන්ට් ජර්නි එක. ඊළඟ වීඩියෝ එක හම්බෙමු. ටාටා.